ఐబోవన్ అదట్ బీన్ ఎడ్యుకేషన్ యూట్యూబ్ ఛానల్ ఎగట ఒయగులం సాదరం పిలిగన్నం అద కథయాక అంటే అని దుటికి మరజితమాగి దేవన కొడస ఏ కానీ అద మాతృ గౌతమ పుదుమ దొలదుక ఇది ఆదిన మతకరణం అప్పుడు సబ్స్క్రైబ్ కల్ల మీ నోటిఫికేషన్ అది గాని ఏ వగేమ లైక్ కరాన్ కమెంట్ కరాన్ షేర్ కరాన్ అమద కరాన్ ఇపా ఎదగట మీ వగే విశేష వీడియో ఒయగులంట లంగటమ గెండగన పులువ ఏ వితరన్ని మీ දුටුගම රජතුමාගේ තුන්වන කොටසත් එතකොට ඔයගොල්ලන්ගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඔයගොල්ලෝ පළවෙනි එක අමතක කරන්න. නැත්තම් පළවෙනි එක බැලුවේ නැත්තම් ඔය උඩ වැටෙන කාඩ් එකෙන් බලන්න. ඉතින් ඒක බැලුවට පස්සේ මෙන්න මේක බලන්න. නැත්තම් ඔයාලට තේරෙන්නේ නැහැ. එහෙනම් ඉතින් වැඩි කතා නැතු අපි මේ වීඩියෝ එකට යමු. ඉතින් මේ ආරම්භ වුණේ දුටුගම රජතුමාගේ දෙවන කොටස. ඒ කියන්නේ අද මාතෘකාව තමයි පුදුම දොළදුක. ඔයගොල්ලෝ දන්න ඇති ගර්භිණී බවට පත් වන විහාර මහදේවිය එතෙන් පටන් එම තිස්සාරාමයේ සීලාපස්ස පිරිනිවෙනෙහි වසන භික්ෂූන් වහන්සේලා හට දන් දෙමින් පූර්ණ ක්‍රියාවලියේ යෙදෙන්නට වූවාය. මෙසේ කල්ගත්ත කළ විහාර මහදේවියට දොළදුකක් පහළ වූවාය. එම දොළදුක නම් ගෝණකුතරම් විශාල මීවදයක් ලබාගෙන දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේලාට දන් දී ඉතිරි ප්‍රමාණය අනුභවනය කිරීම සහ එරා රජුගේ ප්‍රධාන යෝධයාගේ හිසකපු කූඩුව සේදූ වතුර බීමෙන් පසුව අනුරාධපුරවැවෙන් ගෙන නෙළුම් මල් පැළඳගෙන සිටීමේ ආශාවයි. විහාර මහදේවිය තම දොළදුක ගැන කාවන්තිස්ස රජතුමාට දැන්නුවාය. මේ පුදුම් දොළදුක ගැන රජතුමා නැකත්කරුවන්ගෙන් විමසුවේය. එහිදී නැකත්කරුවන් එය හොඳින් නිවසා බලා රජතුමා මෙසේ ප්‍රකාශ කළේ. රජතුමනි, ඔබ වහන්සේගේ දේවින් වහන්සේගේ කුසෙහි සිටින කුමරුවා මේ රටේ සොලිත් පරාජය කොට මේ රට එක්සේසත් කොට බුද්ධාශනය බලගන්වන්නේය. මේ ප්‍රකාශයෙන් කාන්තිස රජු මහත් සතුටට පත් වූ අතරම තවත් අතකින් දුක්කට පත් වූයේය. මන්ද තම පුත්‍රයාගෙන නැගත්කරුවන්ගේ කියමන නිසාය. කෙසේවත් කාවන්තිස්ස රජු තම දේවියගේ දොළදුක ඉටු කිරීම වග බලාගත්තේය. එක් බිතීව රජතුමා ගෝණකුතරම් මීයෙක් සොයා දුන්නකොට ගම්වරක් තෑගි දෙන බවට දන්වා අනබෙර පතුරවා ලුයේය. එවිට මූදුරලාසර පෙරලා දමා තිබූ ඔරුවක වැනි විශාල මීයක් බැද තිබෙන බව දීවරයන් කාවන්තිස්ස රජුට දැන්විය. ඔයගොලො දන්නවද ජනප්‍රවාදයට අනුව මේ මීගමු ප්‍රදේශයයි. මීගමු යනුවෙන් නම ලැබී ඇත්තේ ඒ නිසායි වැඩිහිටියන්ගේ මතකය වේ. ඔයගොලො ඒක දැනගත් එකත් හොඳයි. එහෙනම් අපි ඉතුරු කොටසට යමු. ඒ හලාවත දක්වා ගෙන ගොස් එහි මේවද රැගෙන භික්ෂූන් වහන්සේලාට දන් දී ඉතිරි කොටස අනුභවණය කොට දොළදුක සංසිඳුවා ගන්නා ලදී. මම දැන් කියන්නේ ඉස්සෙල්ලා කියපු වගේ තව එකක්. මීය හලා මේවද ලබාගත් නිසා හලාවත වූ බව ජනප්‍රවාදයට වැඩිහිටියෝ පවසති. දැන් තේරෙනව නේද මේ මීගමූකේ නම හැදලා තියෙනෙත් කොහොමද කියලා. හරි, අපි එන ඉතුරු කොටසට යමු. විහාර මහදේවියගේ දොළතුකේ ඉතුරු කොටස ඉටු කිරීමට කාවන්තිස්ස රජතුමා පැවරුවේ තම හමුදාය ප්‍රධාන යෝධයා වූ වේලසුමන යෝධයාටය.
කාවන්තිස්ස රජුගේ අනපිළිගත් වේල්සුමන යෝධයා අනුරාධපුරයේ බලා පිටත් වූයේය. ඉක්බිතිව එරා රජුගේ අස්කෝව සමග මිත්‍ර වී ඔවුන්ගේ අස්ගාලයේ රැකියාවක් ලබා ගත්තේය. ඔහුගේ හොඳ හිත තිනා ඒ ජීව සම්පන්න අශ්වයා තෝරාගෙන ඌගේ පිට උඩ නැගී ජෛව වේගයෙන් අනුරාධපුර ප්‍රදේශය පුරා ඇවිදිමින් අවශ්‍ය ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීමටත් වේලසුමන යෝධයා මඟ පාදා ගත්තේ. තමන්ට අවශ්‍ය පරිසකස් කරගත් මොහු තබ අභිමාර්ථය ඉටු කර ගැනීම සඳහා දිනක් උදෑසන දිසාවට ගොස් තියෙන නෙළුම් මල් මිටියක්ද කඩාගෙන ඒ යම් තැනක සංගවා තබා සන්නාහ සන්නද වී කඩුවක් අතටගෙන ජාව සම්බන්න අශ්වා පිට නැගී නෙළුම් මල් මිටියක්දගෙන අනුරාධපුර නගරයට ගොස් මෙම මාගම්පුර කාවන්තිස්ස රජුගේ වේලසුමන යෝධයා වෙමි. යනුවෙන් සිංහනාද කොට හැකිනම් අල්ලා ගනුවයි පවසමින් ඊගසට වේගයෙන් අසු පැන් වූවේ. මේ පුවතසු එරාර රජු මහත්සේ කීපි තමාගේ ප්‍රධාන යෝධයා ගෙන්වා වහා ගොස් ඒ පුරුෂයා පණපිටින් හෝ මරා හෝ ගල්වා ගෙන එවයි අනදුන්නේ. ඉක්පිතිවේ මේ සෝලියෝදයාද අසුපිට නැගි ඉතා වේගෙන් වේල්සුමනයෝදයා පසු පස ලුහුබැන්දේය. යුද්ධ උපායේ දක්ෂ වේල්සුමනයෝදයා මේ ගැන හොඳින් දැනවැලි වලින් පිරුණවන රෝදයක් මැදින් අසුපන්නා යමින් ඉක්පිතිය මහා ගසකින් යුත් එක්තරා වගු කට පැමිණ එම ස්ථානයේ වලයාකර ලෙස අශ්වයා මෙහි හෙවා මහත් ලෙස විදුලි අවුස්සා කිසිම කෙනෙකුට කිසිවක් නොපෙනෙන තත්ත්වයට පත්කොට අසු පිටින් බැස අසු සංගවා තබා කඩුවද රැගෙන ගසට මුවා වී සිට සෝලියෝදයා විදුලියෙන් වැසී ගිය මාර්ගයෙහි ගමන් ගනිද්දී වේල්සුමනයෝදයා කටු පහර දී සෝලියෝදයාගේ හිස කපා ගෙන නෙළුම් මල් මිටියක් ද රැගෙන ගොස් කාවන්තිස්ස රජුට බාර දුන්නේය. මෙම වේල්සුමනයෝදයාගේන ආදහවල් විහාර මහදේවිය බාර ඇය තුළ පැවති දොළදුක සංසිදුවන ලදී. වේල්සුමන යෝධයාට කාවන්තිස්ස රජු ප්‍රශංසා කොට ගම්වර හා තෑගි භෝග දුන්නාය. ඉතින් ඔය විදිහට තමයි දුටගාමිතුමාගේ තෙවන කොටස අවසන් වෙන්නේ. මතක නැතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බල නොටිෆිකේෂන් එක ගන්න. ඇයි දුටගම රජතුමාගේ දුන්නන කොටසත් ළඟදීම ඔබ වෙත ලැබේ. ඉතින් මම අන්තිමට මතක් කරන දුටුගැමුණු රජතුමාගේ පළවෙනි කොටසත් ඔයගොල්ලෝ බලන්න කියලා. ඒක බැලුවට පස්සේ තමයි මේක බලන්න ඕනේ. නැත්තම් ඔයගොල්ලන්ට මේක තේරෙන එකක් නැහැ. ඉතින් මම වීඩියෝ එක බලු සෑම දිනාටම ස්තුතියි.